පවසතුන හමාරයි වෙලාව උන් අපි ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ ආත්‍රේ කරන වැඩසටහනත් අරගෙන ඉතින් මම දන්නවා මේ වෙලාවේ ඉතින් ගෙදරට වෙලා බොහොම පරිස්සමෙන් ඉන්න වෙලාවේ ඔයගොල්ලෝ ආදරය කරන ජනප්‍රිය ඒ වගේම අර කොහොමද කියන්නේ ඕපා දුපටියක් දැනගන්න කැමති කට්ටියක් කරන්නේ නැහැ එහෙම නැහැ ඒගොල්ලෝ මොනවද මේ දවස්වල කරන්නේ කියලා දැනගන්න ඔයගලන්ට පුළුවන් අද පැයක් කාලයක් අපි ඉන්නවා ඔයගොල්ලෝ ආදරය කරන මේ තරු පස් දෙනා එක ඉතින් අපි බොහොම ආදරෙන් ආයිබෝන් කියලා මුලින්ම සියලු දෙනාම පිළිගන්නවා මේ අමාරු කාලේ ඒ අමාරුකම් පොඩ්ඩක් පස්ස කළා අපිත් එක්ක එකතු වෙන්න ආවට ගොඩක් ස්තුතියි කියලා මුලින්ම පටන් ගන්න. මේ පැත්තේ පටන් ගමුද? මේ පැත්තේ ගමුද? ලස්සන දෙන්නෙක් මේ පැත්තේ ඉන්න මේ පැත්තේ ඊට වැඩිය ලස්සන තුන්දෙනෙක් ඉන්නවා. ඔය කැම අය ඔය කැම තන්දරා මේ පිටියක් ටක් ගන්න ගිහින්. බූරට බූරට බූරටම කියනනේ. ලස්සන දෙන්නෙක් ඉන්න ඊට වැඩිය ලස්සන තුන්දෙනෙක් මේ පැත්තේ ඉන්නවා. ජයශ්‍රී වෙල්කම් ටු ශ්‍රී ලංකා. Thank you. කොහමද ටුවර් එක ක්වොරන්ටයින් වෙලා කොහොම එක්ස්පීරියන්ස්? තේරම කරන් තියෙන සේම කරගෙන ඉවරලා අපිත් හොඳ ක්වොරන්ටයින් එක්ස්පීරියන්ස් එක කොහමද? හොඳයි. අරු මරු මරු ඉතින් අපි අපි දෙන්නා එක තැනක තියලා ඉවරලා සුමානයක් තියනවා කියන්නේ ඒක මාර පවක් කියලා. ඔව් අපේල නිකම් හිටියා ඉතින් අපිට කණ්ඩ බොණ්ඩ ඔක්කොම දුන්නා. දොරෙන් එලියට යන්න බෑ මේ අවුදින් යන්න බෑ මුකුත් බෑ. හැබැයි හොඳට කෑවා. ආ මේකේ කට්ටිය යටින් යනවා. අපි මල්ලි අපිට එලියට යන්න බැරිද? නෑ අයියේ අපිට ලෝකේ හැටියට මුකුත් කරන්න දෙන්න විදියක් නෑ කියලා. හැබැයි අපිට සපෝට් එක අනේ ආමි සහෝදරයෝ ඉතින් හොටෙල් එකේ සහෝදරයෝ සේරම අයියේ මොනාද ඕන ඕනම එකක් ගන්න හදලා එවන්නම් කියලා කෑම එනවා මෙන්න. කිචන් එකෙන් කෝල් කරලා කකා බැලුවා දවස් දෙක තුන යනකොට මෙහෙම මෙහෙම බණ්ඩි එනවා. ඊට පස්සේ දෙන්න බැලුවා උදේට යෝගා කරනවා හැන්දෑවට පැයක් විතර මියුසික් දාගෙන නැටුවා. කෙනෙක් ඉර දිහා බලන් නැටුවා. නැටුවා නැටුවා. ඔව් ඒ ක්වොරන්ටයින් සෙන්ටර් එක වහලා තියෙන්නේ දැන්. දෙක වැඩ කරන්නේ නැහැ. මොකද මෙතනින් හරියට කියන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ තත්ත්වය අනුව. තේරෙම ගැටලුව. හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා. ඔයගොල්ලෝ හැම ගියා කියලා හැම සැලකයි කියලා. ඉතින් ඔයගොල්ලෝ පරිස්සම් වෙලා කරුණාකර ගෙදරම ඉන්න කොහොමද? අපි වගේ ඉන්න. චන්දනයි. අයිබෝන්. 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 අනේ වා ඒ කාලේ දැක්ක වගේමයි. කොහොමද? වෙනසක් නැහනේ. වෙනසක් නැහැ. ඔය තරුණ පෙනුම සඳහා ඔබ භාවිත කරන දේවල් මොනවාද? ඔක වෙන්නේ ඔයා 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 වයසට නේද? ආ එන්න හරි. එතන මේ වයසටදී ඇස්පෙනීම ටික 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 වෙන එකක් නෙමෙයි ඒක. මම මේ ප්‍රෝග්‍රෑම් එක අද කරන්නේ. චන්දනයි ඉතින් මොනවද කරන්න කියලා අහන්නත් බෑ. අපි දන්නවා දැන් අවුරුදු දෙකක් දෙකක් පුරාවට. ඔව්. දැන් ගෙදරට එපා වෙලා අවුරුද්දක් විතරද? දැන් ඕන කියලාද යන්නක සංගීත ප්‍රසංග මොකද්ද මේ? ඒක 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 වෙනකට. ඒක රැලියුණක ඉඳලා එන්න කියලා. ඒක ගුවස්ත ගැටලුව. ඊට අමතර වෙ ඉතින් අරමුණක් නැති කලාව ගැන සංගීත ප්‍රසංග තමත් ඉන්නවා ඉන්න පුළුවන් මහාන් සංගීත ප්‍රසංගයේ මේ ෆීල් එක කවදද අපිට ලැබෙන්නේ නේ? ඔව් ඉතින් මම දකින්නේ ආනු මෙහෙමයි දැන්. දැන් ආපහු දැන් මේ අවුරුදු සීසන් එක ඉවරව විතරයි අය රෝගීන් හතර වටින් අපිට හම් වෙනවා. ඒකෝට එතන ප්‍රධාන දේ අපේ හැසිරීමේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. අත්තම කතා පොඩි දේවල් ටිකක් අපිට කරන්න තියෙන්නේ. ඒකෙන් බේරෙන්න නේද? සිනමාවටත් එහෙම තමයි නේද රෂණයි? සිනමාවටත් එහෙම තමයි. දැන් චිත්‍රපටි අපි කරනවා. චිත්‍රපටි අපි තිරගත කරනවා. නමුත් තිරගත කරාට බලන්නේ කවුද ගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. උත්තරම දැන් ඉතින් ටෙලිවිෂන් එකේ පිහිට තමයි ඉතින් දැන්. ටෙලිවිෂන් එකේ තමයි සිනමාව ඉතින් අපි හිතනවා මේකට සුබවාදීව මොන හරි දෙයක් වෙයි කියලා. නමුත් ඉතින් දැන් ඉතින් ටෙලිවිෂන් එකට තමයි හැමෝම දැන් එකතු වෙලා ඉන්නේ. මොකද ගෙදර තමයි සේෆස්ම. ඉතින් ඒක එතන ඉඳගලා හැමෝටම බලන්න පුළුවන් සින මේ පුංචි තිරේ. ඉතින් පුංචි තිරේ එන එකක් තමයි ඉතින් දැන් හැමෝටම තියෙන එකම බලාපොරොත්තුව. මේ මම හිතන්නේ කලාකරුවනේ තියෙනවා දැන් මේ යන විදිහට. නදීෂගේ පුංචි තිරේ සූදානම්ද? නෑ දැන් වැඩ කරන්නේ නැතුව ඉඳලා වැඩ කරන්න පටන් ගත්ත විතරයි. ඉතින් අලුතර ටිකක් පටන් ගන්න හැදුවා විතර මම දන්නේ ඉස්සරහට කොහොම වේද කියලා. මොකද අපි ගොඩක් ලොකේෂන්ස් එහෙම දෙන්න කැමති නෑ. සමහර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පහුගිය කාලෙත් ඔක ටිකක් තිබුණා. මොකද ඒ ගෙවල් වල අය කැමති නෑ දෙන්න. ඉතින් එහෙම ඒක ඇත්ත සාධාරණ හේතුවක්. ඒක සාධාරණ හේතුවක්. ඉතින් ඒ නිසා කොහොම වේද දන්න අලුතෙන් වැඩ වගේ පටන් ගන්න තමයි හැදුවේ. දන්නේ ඉස්සරහට කොහොම වේද කියලා. සීරියස් කියලා වැඩිද මන්ද? අහගෙන හිටියක් කමක් නෑ. ඉතර දුකයි. ඒ කියන්නේ දුකක් කියන්නේ එනවනේ ඉතින් දුකක් එනවා. හරි ඇත්ත කියන්නයි ඉතින් අපි අපේ දුක කියන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කමන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක දුක හරි කිව්වා අපි කමක් නැහැ. අනේ මේ බලන්න අපි දිහා කියලා. හැබැයි ඒගොල්ලන්ගේ හිට තාම හරිම ලස්සනයි සුන්දරයි. ඒ හිට පටන්න බෑ. ඒක තමයි කලාකරුවෝ කියලා කියන්නේ. අපි ජයශ්‍රී ලට ආරාධනා කරන ලස්සන ගීතයක් කියන්න. රයිට්. රයිට්. සුදු මුදු වරලස පාවේ සුලකට ඉර බැස යන වෙරළේ අපි තනිවම අතැඟිලි පටලා ඇවිද යන්න මට ආසයි. බලාකුලේ කරුවර මන්දාරම ඉරි පොද වැටෙනා සීන විමන්ඩක තුරුළු
සිප ගන්නට මට ආසයි से अपिक्यू कता बैसीना अपदे अंत दे अंत जिया नेतहंगुं खेलयुं एरियुं विकसित वीला हिन हिनवा मल्लुयान तिबुनत लोए ओबे सुवद लबेन्ने Sandh kalum galuvat rae obe suwa pasne Sudumudu varalasa pave sulangata ire pasa yana virale api tanivama atengili padala evida yanna mata asai Wala kule kaluvara mandarama iri poda patena sihina vimanma turulu karan oba sipagannata mata asai හරියටම මේ ඉන්නේ පික්නික් ප්‍රෝග්‍රෑම් එකේ මේ වෙලාවේ සෙනසුරාදා දවසේ හැමෝම බලාගෙන ඉන්නේ අද කවුද එන්නේ කියලා ඇඟිලි ගැනගෙන නේද කියලා හිතන් ඉන්න අපි. ඒක කියලා අපි දන්නේ නැහැ. ඒකට කවන්නේ. ඉතින් චන්දනයි කොහොමද බෑන්ඩ් එකේ වැඩ කටයුතු මේ දවස්වල නෙවෙයි කාලාන්තර දැන් අපි දන්නවා. ඒ ඇරෙන දැන් ටීම් එකක් විදිහට බෑන්ඩ් එකක් විදිහට. වෙඩින්ස් කීපයක් තියෙනවා. ඔව්. කියනවා ඉතින් ලොකු නෙවෙයි ඔය. ඒක දැන් එකක් දෙයක් වගේ. හාල් ටික කුලුන් ටික කුලුන් වගේ. ඒ මගේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා ඒක. ඒ කියන්නේ කසාද බඳින්න එපා කියලා. අන්න හොඳ අන්න අන්න සින්දු. අර මම කැමති ස්පීඩ් එකට. විශේෂයෙන්ම කියන්නේ අවුරුදු 25 න් 30 න් කසාද බඳින්න නිකන් අර දැන් අවුරුදු 25 20 25 30 කියන්නේ හරි මේ
විවාහය දෙස බලන විදිය නෑ මම බඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ බඳින්න බඳින්න නෑ එපා බඳින්න ඕන නෑ එහෙම බඳින්න බඳින්න දෙන්න එපා සහ තෝරගන්න බඳින්න ඕන බඳින්න හොඳට සපහරගෙන තෝරගන්න පාඩේ තෝරගන්න පාඩේ තේමා මේ කියන්නේ කිසිම දෙයක් නෙවෙයි ලයිෆ් එක එන්ජොයි කරලා හැමදේම බලලා ලෝකේ ඇවිදලා ඒක තමයි ඉතින් පැත්තෙන් මේ ඇමරිකර්ව කට්ටියත් එන්ජොයි කරනවා ලයිෆ් ඔව් ඒක තමයි මම කියන්නේ කරනවා ඒකයි මේ කියන්නේ ඔහොම ප්ලෑන් කරන උත්සාහ කරන්නේ ඒකයි ඔව් අනිවාර්යයෙන් හරි මේක දැන් මෙහෙමයි අපි කොරෝනා ගැන කතා කරන්නේ මේ ජීවිතේ මේ ෆැමිලි ප්‍රශ්න ගැන තමයි ඊළඟ මේ ප්‍රෝග්‍රෑම් එක කතා කරන්නේ මේක නිකන් වෙනම වෙනම මම ආසයි වැඩි තමයි සමාජ ප්‍රශ්න ගැන තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ social issues හරි එදින මම දැන් මේ රොෂනයි ශක්කප ගැටුද එහෙම දැන් ඉන්නවා නේ මා ආදර්ශමත් දැන් අපිට කතා කරන්න පුළුවන් ෆැමිලිස් ගොඩක් ඉන්නවා රොෂනේ තෝරගත්ත කලාවට සම්බන්ධයක් නැති නැති කෙනෙක් ඒකට කොහොමද වඩ සපෝටිව් වුනේ නේද තමයි දැන් මම කියන්නේ දැන් තමන් තෝරගන්න පාර්ට්නර් කලාවට සම්බන්ධ වුණත් සම්බන්ධ නැතත් තමන් ඒ කෙනා අතර තමයි තියෙන්නේ දැන් ඒ කියන්නේ ඒ දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ ඒ දෙන්නටම දෙන්න සපෝට් කරේ නැත්නම් මැරේජ් ලයිෆ් එකක් නෙවෙයි ඒකලගේ කරියර්ස් උනත් ඉස්සරහට යන්න බෑ දැන් 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 මගේ වයිෆ් කුෂ්ලානි එන අතරම මෙහෙමනේ දැන් මම යාළුවෙනකොට කුෂ්ලානිට අවුරුදු 15 අපි අපි දෙන්නේ යාළුවනේ හරි එතකොට මට 22යි ඉතින් අපි එතකොට අපි දෙන්න ජීවිතේ මම නිරූපණ ශාස්ත්‍රයට යොමු වුණා විතරයි එයා තාම පාසල් යන කාලේ එතකොට කවුරුත් නෙවෙයි අපි දෙකවල කවුරුත් නෙවෙයි නමුත් දෙදෙනාට තිබ්බ හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් අපේ කරියර්ස් අතර එයා හොඳට එයාගේ ඒ කියන්නේ ඉගෙන ගන්න පැත්තෙන් කියලා එයා world youngest sima qualified වුණා අවුරුදු 17 දී එතකොට ඒක තමයි අපි දෙන්නට vision එකක් තිබ්බා ඒ දෙකට දෙන්න support කරා කරලා දැන් එයා ශාස්ත්‍රයට ඇවිල්ලා දැන් ඇත්තටම මට තාම වෙනකන් ඇඳුමේ ඉඳන් මේ හැම දෙයක්ම එයා තමයි support කරන්නේ එයා ඒ support එක නැතුව මටත් යන්න බෑ ඉස්සරහට ඉතින් මම හිතන්නේ මේ බඳලා අවුරුදු 7 තුල මම ඉන්නවනම් යම් තැනක ඒ credit එක යන්න ඕනේ මගේ අම්මට කලින් අම්මට පස්සේ මගේ වයිෆ්ට මොකද මම අදින්නවනම් මොකද ඒ මට නිදහසේ මගේ මේ කලා ජීවිතේ කරන්න පුළුවන් වෙන්නේ මගේ ගෙදරින් සපෝට් එකක් දුන්නොත් කුෂ්ලානිට අපේ කුෂ්ලානි ඇතුළු නේද චන්දන අයියාගේ බඳින්නපා කියන සපෝට් එක ඇතුළු මගේ දෙන්නේ ලැබුණ නැත්නම් කරන්න බඳින්නපා කියන සින්දුව පොඩ්ඩක් ප්‍රශ්න ඒක මට නෙමෙයි කියන්නේ ඔයා නෑ හැබැයි මේක හැබැයි ප්‍රශ්නේ තියෙන ගොඩාක් වෙලාවට ඔයා කියන එක මෙහෙමයි ගොඩාක් අයට ඒ සපෝට් එක නෑ ඒක බඳින්න බෑ ඒක අන්ඩර්ස්ටෑන්ඩ් නෑ මම කියන රසා මේ කොල්ල කෙල්ල වයසේ ඒ ෆ්‍රීඩම් එක යාලට තියෙන වැටනොත් මිසක් ඒ කියන්නේ පරණ වෙලා වැටෙන මේ ෆෙස්ටිවල් වල ලෝකේ යන මියා ගිහිල්ලා වෙලා දැන් අපි අරම තියෙන අපි දැන් බලුව හොදන්න යනකොටත් මේවා දාගෙන යන්නේ යම් මීඳගෙන බලන නේද අම්මේ බොරු නෙමෙයි මේ බැලිමක් කො බැලිමක් කරා මේ ඕවා ඇතුලේ යයි දන්නේ නැහැ කීක ඒ අය දාලා හොදනවා කලින් කියන තිබ්බ වැඩි ළඟට එන්නේ නැතු මේ හැරි ඒක නදීෂකේ අවසන් වලට TikTok එක කරේ කොහෙද කාත් එක්කද
කොහෙද කාත් එක්කද අවසන් වරට ආ ඊයේ විකුම් හිටියා විකුම්ද කරේ ඒක මේ මේක නිෂ්පාදකතුමත් ඉඳලා හිටලා නිලියන් එක මේ වගේ TikTok ගන්න ඔව් 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 තමයි අපි නේව දන්නවයි අපි මට දෙන්න කියලා බලෙන් තමයි ගත්තේ මම කරන්නම් කියලා විකුම් එක තමයි ඊ විකුම් මොනවද ජය කමන්න අපි එක බෑ අපිත් එක්ක බෑ ඔව් විකුම්ඩ අපි ගන්න කිව්වොත් කවුරුත් නෑ right එන අපේ චන්දනයි ලස්න සින්දුවක් බලමු අපි යන් අද ගෙදර යනවද අද සුපර් ෆන් ගෙදර ගිහිල්ලා ගුටි කාපක් නෑ නෑ රෝයිද මේවා දැන් අවුරුදු 5ක් කියලානේ ඔක දැන් බයිට් එක හරි අවුලන්නේ අවුලන්නේ එලගිරි සින්දුව ඒ වගේම එයා දැන් කෝල් කරන්නේ නැහැ රට කෝරේ ලෙඩි ගියාට පස්සේ ඒක දෙපැත්තේ බස් මම මූ කාර කෝල් කරා ලයිසන් එක හැම වෙලාවෙම නෑ දැන් එයා දන්නවා ඉතින් අර වාගේම එයා දන්නවා ඒක තමයි ඒ කියන්නේ මේ හොඳ කොල්ලෙක් ඔව් අනේ අනේ 1000කින් හොයා ගන්න බැරි හොයා ගන්න බැරි කොල්ලෙක් කොල්ලා කල්ලි බැන්නේ ඉතින් ආ කොල්ලා කල්ලි බැන්නේ ඒක දැන් ඉතින් පොඩ්ඩක් මැජුවට තමයි ඉතින් දැන් ඊට පස්සේ නේද අවුලන්නේ ජයශ්‍රී අලුත් නිර්මාණ මොනවද අපේ ටීම් එකේ ලස්සන අලුත් නිර්මාණ අලුත් සින්දුව තමයි මේ කිව්වේ ඔව් කිව්වේ ඉතින් ඒක මම ඇල්බම් එකක් ලිරික්ස් කරේ කවුද ඇල්බම් ලිරික්ස් මම ලිව්වේ ෂා නෑ ලිරික්ස් 99ක් වගේ අපේ සින්දු මම ලියන්නේ ඉතින් සුදුමින් සුදු හා රොහිත යන්නේ එක විදියකනේ ඔව් ආටිස්ට් බැක් ඉන්න ආපුවම ෂෝ එක වෙනතක් කරනවා මේ දෙන්න ඉන්න ෂෝ වල ආපෝ අය මැදින් ආටිස්ට් බැක් ඉන්නක් නෙමෙයි බෑන්ඩ් ෂෝ එක ඔව් බෑන්ඩ් ෂෝ එක හරිද අපි කොරියාවේ ගිය 2017 තවත් ආටිස්ට් ගියා එයාලා හොඳ ආටිස්ලා මං කියන්නේ අර ෂෝ එකේ මෙයාලා නැග ගන්න ඇයි බෑන්ඩ් ෂෝ නම් ක්‍රවුඩ් එක ඔක්කොම කියා කරලා මුළු සින්දු ඔක්කොම දන්නෝ එන්ටේන් කියන එක ඔව් අනිවාර්යයෙන් ඒක මරු ලොකු දෙයක් ඒ ආටිස්ලා ඉදින්නේ ඔව් ආටිස්ලා දෙයංග පීටර් දෙයංග ඔව් රොෂනයි නේ මාගේ බලුවත් එහෙම ඔයා කරපු නිර්මාණත් එක බලන් පස්සේ අපි දැකලා තියෙනවා මේ ගොඩාක් අලුතෙන් මූණ පේන අය. ඔව්. ගොඩක් කටවත් එක රඟපාලා තියෙනවා. හැබැයි ගොළු ගොඩක් ඉදිරිය හදාගෙනත් තියෙනවා. රොෂනත් ඉන්නවා. හැබැයි රොෂන හිමින් යන්නේ ගමනක්. මම හිතන්නේ අනර්කලි පූජා තමයි අපි ගොඩක් වෙලාවට හිටියේ. මොකද මම මුලම අනර්කලි ඊපස්සේ මගේ දෙවෙනි කියන්නේ අනර්කලික ෆිල්ම්ස් දෙකයි පූජත් එක ෆිල්ම්ස් දෙකයි. එච්චරයි මම කරලා තියෙන්නේ. මිනිස්සු හිතන්නේ ගොඩාක් කරලා තියෙනවා. ඒක 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 නවත්තන්න බෑ. මම හිතන්නේ මේ මේ කෙමිස්ට්‍රි එක වැඩ කරාම මොකද ඒ කියන්නේ ප්‍රේක්ෂක සමහර තියෙන සමහර කෙමිස්ට්‍රිස් වලට ආසයි. කියනවා ඉතින් එහෙම එකක් තැනකොට මිනිස්සුන්ට අතරේ යනවා. නමුත් දැන් වාහන ප්‍රශ්නේ මම හිතන්නේ ඇයි මම මෙහෙම මම කොහොමද චිත්‍රපටි වුණත් තාමුණත් මම තෝරගෙන කරන්නේ. ඒ කියන්නේ මට අර කිව්වාගේ අපි හෙමින් හෙමින් ගමන හොඳයි තෝරගෙන නමුත් කලබල වෙන්නේ නැතු උපත අපි කලබල වෙලා අපි ගොඩාක් දේවල් එකපාරට බාරගත්තොත් අපිට කරන්න බැරි දේවල් හැම දෙයක්ම කරන්න කිව්වොත් මම හිතන්නේ තමන්ට කන්සන්ට්‍රේට් කරලා හරියට කරන්න බැහැ ඉතින් ඒක නිසා අපිට තාම හැම වෙලෙම තෝරා ගැනීම අවශ්‍යයි අපි කතා කරන්න ඕන අපි යනවා කෙටි විරාමයකට විරාමයෙන් පස්සේ ඇවිල්ලා තවත් සමාජ ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරමු විරාමයෙන් පස්සේ අපි ඇවිල්ලා ඉන්නේ කටයි දිවයි මැදගෙන තේකක් බොන්න. තේ 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 දියව් කියලා වගේ එකක් නැද්ද ඔයගොල්ලෝ? අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් මෙහෙම මේක අමාරුවෙන් මහන්සි මම තමයි හැදුවේ. එහෙමද? ඔය හැදි. ආ ඒක. හදලා තිබ්බයි. හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බනේ. ෆ්‍රිජ් එකේ දාලා තියෙන මේ. ඒකනේ. පිලිසුණ නැහැ නේද? කොහොමද සුදි? ඕනේ නේද පොෂ් වෙන්නේ. මගේ පිලිසුණ කේක් කැල්ලක් ගන්න නැහැ නේ. නැහැ. කේක් කැල්ලක් ගන්න දෙන්න. අයියනේ ඔයගොල්ලෝ මෙහෙම. ෂා දිවැලෙන්ද තියෙනවා. දිවැලෙන්. දිවැලෙන් තියෙනවද එහෙනම්? රෝල්ස් එකක් කරා මම. ඒකනේ. ඔය දෙන්න චූටි කාලින්දා එකටම සංගීත කරගෙන ආවා. දැන් ගොඩක් කාලයක් දශක ගණනාවක් ගෙවිලා. මොකද හිතෙන පිටපස්සට බැලුවම සහෝදර දෙන්නෙක් විදියට මේ ආපු කටුක අත්දැකීම් එක්ක ආටිස්ට්ලා දෙන ඉස්සරහට එන්න බලන් ඉන්න ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා. දැන් අපේ වොයිස් වගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉවත් ඉන්නවා සහෝදරයෝ එකට තරඟ කරනවා.
අපි දෙන්නගේ ඇත්තටම අපි දෙන්න පොඩි කාලේ ඉඳලා මේ කියන්නේ සහෝදරයන්ට වැඩිය යාළුවෝ වගේ හිටියේ දැන් මම මට අයියා කියලා කවදාවත් කියන්නේ නැහැ මම මෙයාට මල්ලි කියලා කියන්නේ යා ඒ රෝහිත තමයි ඒ පැය තුනයි නේද වැඩිම මම යා අයියා පාටේ ගන්න සෑන් ට්‍රයියක් දානවා නෑ කොහොමත් අපි දෙන්නගේ යාළුකමක් වගේ තියෙන අපි දෙන්න ලෝකෙ වටේම යනවා අපි දෙන්නගේ කිසිම රහසක් නැහැ ඕනම දෙයක් අපි ඕපන් හાર્ට් කරනවා අපේ අම්මිය බලන් ඉන්නවා නංගිලා දෙන්නෙක් ඉන්නවා අපිට කිසිම මේකක් නැහැ අපි දැන් හෙල්ප් කරන්නේ මට හරි ආසයි මේ අලුතෙන් එන ආරිස්ලට එක්සැම්පල් උදාහරණයකට ලංකාවේ රොක් බෑන්ඩ් ටිකයි රෙගේ බෑන්ඩ් ටිකයි දාලා ෆෙස්ටිවල් දවස් දෙකක් කරන්න අලුතෙන් එන මේ කට්ටියට සපෝට් එකක් දෙන්න අපි දැන් ලේබල් එකක් ගහගෙන ඉන්නේ අපිට අවුලක් නැහැ අපි ලෝකෙටම ගිහිල්ලා ඉන්නේ ඒ උනට අලුතෙන් එන කට්ටියට සපෝට් එකක් දෙන්න මට මගේ ඩ්‍රීම් එකක් තියෙනවා බලමු මොකද පස්සේ මොකක් හරි කරන්න ඒ වගේ අනිත් එක අපි දෙන්නගේ ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් එක ගොඩාක් හොඳයි ඒ කියන්නේ මෙයාට කරන්න පුළුවන් මොනවාද මට කරන්න පුළුවන් මොනවාද කියලා අපි දෙන්න දෙන්න දන්නවා මගේ වැරද්දක් දැක්කොත් එයාත් කියනවා මේ හලෝ ටඩ අප්සෙට් තමයි මේ වැරද්ද කරනවා එයාට කියනවා ඉතින් ඒ වගේ අර බැලන්ස් වෙලා යනවා ගන්නට ගොඩාක් බැලන්ස් වෙලා යනවා ෂා හැබැයි ඒ බැලන්ස් වෙල අපිට හොඳ නිර්මාණ ටිකක් එලට දාන්න ඕන ෆුල් බැලන්ස් ඔව් අනිවාර්යයෙන් ඒක පාදක වුණා ඔව් නදීෂකේ ඔව් ටේක මොකද ටේක බිලීවරයි ටේක බිලීවරයිද සාමාන්‍යයෙන් මට උණුවෙන් ඕනේ ටග්ගල බොන්නත් පුළුවන් අද ජීක දාලා දී මම එකයි පොඩ්ඩක් අපි අද අපේ නදීෂකලා ඉදර කේක් තියෙනවා මේ කවුරුරි කන්න යනවනම් දැන් අවුරුදු වයස කීයද මේ ලබන්නේ කාටද මටද ඔයාට නෙමෙයි ගෙදර කේක් හදන එක්කනට මොකද මට කියලා පුතාට අවුරුදු 9යි ඔයාට අවුරුදු 6 දැන් මේ පුතාගේ උපන්දිනේ ඔව් පුතාගේ එයා බලන් එයා බලන් ඉන්නේ අම්මා කොයිලාට කේක් කපන්න එන්නේ කියලා අම්මා අපිත් එක්ක ඒකනේ පාන් ඔව් නෑ මොකද සිරස කියන්නේ මට අමතක කරන්න බෑ මම සිරස් ටීවී ප්‍රෝග්‍රෑම් එක කවදාවත් බෑ කියන්නේ මොකද මම පටන් ගත්තේ මෙතන නිවේදිකාවක් විදියට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපිට තමයි යන්න පුළුවන් නේද රණයි අපි නේද දැන් මෙතන ඉඳලා නිවේදිකාවක් කියද දැන් බලන්නව අද ඇක්ට්‍රස් කෙනෙක් ඔයත් එහෙමයිනේ හරි මම නෑ හරි හරි අපි මම ගැන කතා කරමින් ප්‍රෝග්‍රෑම් එක පස්සේ දවසක් කතා කරමු රයිට් අපි ලස්සන සින්දුවක් අහන්නත් පුළුවන් අපි සින්දුවක් අහමු මෙච්චර ලස්සන නළුවෙක් ළඟ ඉඳගෙන ලස්සන ගීතයක් ඇහුව නැත්තම් මොකටද වැඩක් නැහැ නේද එහෙනම් මේ ලස්සන හඬත් අවදි කරන්න අපි කතා කරනවා රොෂණයි ආට අවස්ථාව thank you
ඔගල කැමති නැද්ද අලුත් ගායිකාවකට අවස්ථාවක් දෙන්න ඔගල බෑන්ඩේ සින්දුවක් කියන්න? මට ඉන්ටර්වියු එකක් තියලා තමයි ගන්න. ගන්න ඕන වගේ ඉන්ටර්වියු එකක් අද කියන්න. වොයිස් බලනවා. දැන් අපි ඩුවට් එක කරා මේ ළඟදී රයිනී එක. ආ රයිනී එක. ඕ. හදවත කීරි ගැසයි. ඔව්. කීරි 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 කීරි. අතොර ගේ එකක් නියමයි. ඒකට අපි වීඩියෝ එකක් කරා අපි බීච් එකේ නේද? ඔව්. බීච් එකේ. බීච් එකේ රෝහේ මාරල බීච් එක. ලස්සනයි සින්දුව. අලුත් ගේ නිර්මාණ කීපයක් තියෙනවා ඉතින්. නදීෂකේ අලුත් තෙල්නාට්‍ය වැඩ කරගෙන යනවා වැඩ කරගෙන යනවා දැන් අලුතෙන් පටන් ගන්න ඉන්නේ ලබන මාසේ අලුත් හොඳ ටෙලි නාට්‍යයක් මම දන්නේ මොනවා වෙයිද කියලා බලාගෙන ඉන්නවා වැඩ කරනවා මේ දවස්වල ඉතින් ගොඩක් ආසාවෙන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ටෙලි නාට්‍යයක් ආස කරන චරිතයක් මම දන්නේ ආස කරන චරිතයක් කියන්නේ මොනවද නෑ ඒක පොඩ්ඩක් ටිකක් නපුරු ඒ වගේම ඒ කියන්නේ ආස කරන නපුරු චරිතවල අන්තිමේ නෑ ඒ වගේ චරිතවල කරන්න දේවල් තමයි මම කියන්නේ නෑ මොකද ඒ වගේ ඒවා තමයි ගොඩක් කරේ ඕ මම ගොඩක් මට හම්බෙලා තියෙනත් ඒ වගේ චරිත නපුරු චරිත සැර ඒ වගේ ඒවා තමයි ඉතින් මේක පොඩක් ඒ වගේ චරිත මම ආසයි කරන්න අර පොඩක් කරන්න දේවල් තියනවානේ ඔය ඇත්තටමත් එහෙම දන්නේ නෑ නෑ අයියෝ ඔයා මගේ මුණ දිහා බලන් කොහොමද ඒක තමයි මාත්‍රාලි යන්නේ අර ගමගනේ හරි අයින් කොහොමද රස්ස බලන්න මේ මම මේ ප්‍රොග්‍රෑම් කරන්නේ ඔයගොල්ලෝ කරගෙන ඉන්න කම නෑ 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 විරුට මං කිව්වා නෑ යාම්මෝ හරි හිතරි දෙන්නේ නෑ හැබැයි ඔදෙන සින්දුවක් කිව්ව නැත්නම් අපි හිතරි දෙනවා සින්දුවක් කියන්න ඕන ¡Hola, Priya!
අපේ සංගීත කණ්ඩායමට ලස්සනට මියුසික් දෙනවා. වාව්. Thank you. Salli pokuru mille auru sihna bile bambara rangum pana Punji rataka punji apata sina sabha venna varamona Satutu kandulu vasa matin mutu kuda ihalanna apatona Itte viriya kate saviya pita timaya kama diriya vila Mutu hate Malarali, ora badala, apiava, nagaviman, makarakatin, ringala, apiava, rasa wata nagina pute, open kielai piligande, kamhala naga bahina tura, peda hadiya tamai suwana denne. Yana bitadi atadi gahara mille ahuru suwana wage yanne Adisaraka matiyana thura ape dawasakala eliwi enne Hata kohilu hiladu himin sare maga harala api danna adamame api danne paradila අද දවසේ ගැන ඇත්තටම මේ දැන් මෙහෙමයි මේ වගේ වේදිකාවක් අපිට තියෙන එකත් හොඳයි මේ වගේ දෙයක් ගැන කතා කරන්න සහ ඉතින් විනෝදය මේ හැම දෙයක්ම එක වැඩසටහන ටික කියන්නේ අපි කියන්නේ වෙනස් වැඩසටහනක් ඒ වගේම අපිට අපි හිතවත් කට්ටියත් එක්ක අපිට මෙහෙම ඉඳගෙන යාළුවෝ ටිකක් ඉඳගෙන මේ දේවල් ගැන කතා බහ කරලා සමාජයේ වෙන දේවල් කියන්නේ කරන්ට් ෆෙයර්ස් ගැන කතා කරලා අපිට ඉතින් වෙරි රිලැක්ස් ලස්සන වැඩක් කියලා තමයි කියන්නේ. Thank you. ගොඩක් ස්තුති රෂණයි. ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම පෞලේ කටයුතු වගේම ඔයාගේ කලා කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් ඔබේ පෞලේ සියලු දෙනාටම. ඔව් මිස්. තන්දිෂගේ මොකද අලුත් ජීවිතේ බලාපොරොත්තු? ජීවිතේ ලොකුම බලාපොරොත්තු අම්ම කෙනෙක් විදිහට දරුවෝ දෙන්න ගැන තමයි ලොකු බලාපොරොත්තු තියෙන්නේ. බලාපොරොත්තු කියන්නේ ඒ දෙන්නට නිදහසේ හොඳ අධ්‍යාපනයක්. එහෙම වෙනවනේ මොන වුණත් අම්ම කෙනෙක් වුණාට පස්සේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ දරුවෝ තමයි ඉතින් ජීවිතේ වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඇත්තරම කිව්වොත් දරුවන්ටත් ගොඩක් බලපාලා තියෙනවා මේ
दंग वेडीलो बलापुर अपीट समहल्लाट मल्लियो लियन एक अयो गोल हनुमंत विस्कट इसलिए पनी अदा हरियो लाट वदीवी वेदीलाचन तीर अत्र अभी गुडाक समहल्लाट मे लोके गुडाक मे मे अभी हरि आत्मा අපි පරිසරයගෙන ගත්තොත් එහෙම මේ කැලය කපනවා ඊතරයි අපි කැලය කපනවා කියන එක අපි තීරුම් ගන්න ඕන අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒක ඇත්තටම මේ මේ ආණ්ඩුවකට බැනලා නැත්තම් තව කාට හරි බැනලා නෙමෙයි ඒක තීරුම් ගන්න අනේ අපි දැන් කැපුවොත් අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට කියලා කියලා සමහර අය කියනවා ආ අයි ඕගලන්ට නම් ආතල්නේ ඕස්ට්‍රියා ඕස්ට්‍රියා තියෙනවනේ කියලා මං කෝ නෑ මොනේ ඒක වෙන්න ඇති උනාට අපි අපි ගැන හිතන්න ඕන කියන එක අපි ඒ කියන්නේ සමහර ලෝකේ දැන් අපිව කන්ට්‍රෝල් කියන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් සබා ධර්මය අපිව පාලනය කරන්න බලන්න මුටි වෙන කේස් එකක් දැන් යන්නේ යන්නේ ඔව් ඔව් ඉතින් ඒක කොහොම හරි වෙනවා අර අපි නවත්තන්න බෑනේ ආ නවත්තන්න බෑ ඉතින් ඒ වගේ දෙයක් තමයි මං හිතන්නේ මේ වේගන යන්නේ ඒකින්ද අපි සබා ධර්මයට ආදරෙන් එහෙම කෙරුවොත් එහෙම සමාලට මේවා හිමීට හිමීට ඉවත් වෙලා යයි ඉවරලා අපිට ලස්සන කාලයක් වෙයි කියලා තමයි හැම කෙනාම ප්‍රාර්ථනා කරන්නේ අපිට හැමදාම ඇයි අතරම ඒ කියන්නේ දැන් කෙනෙක්ව බදා ගන්න නැත්තම් අපි දැන් ෂෝ එකට ගියාම කට්ටිය ඇවිල්ලා අයියේ කියලා සෙල්ෆි ගන්නවා ඉස්සර ඒ දවසලා ඒක නෑ මිනිහෙක් අඬනවද මිනිහෙක් hina වෙනවද කියලා බෑ සිරමල මාස්ක් දාගෙන මේ අමුතුම ලෝකයක් මන් දන්නේ නෑ හරි අවුල් වෙලා තියෙන්නේ ඒකින්ද අපි ගොඩක් අය ආරක්ෂා වෙලා අපි ඉක්මනට මේකෙන් තුරන් වෙන්න ප්‍රාර්ථනා කරමු අපි අපි හැම එකනම ප්‍රේසම් මේක තමයි මං හිතන්නේ හොඳම දේ හොඳම දේ ओ ममत अभी यूरोपला मरत गोडक ममत ऑस्ट्रिया दें यूरोपल तीयट वेड़ी मे हरी मधुक एत मस अटक्तर किसम लाइव म्यूसिक फेस्टिवल पार्टी इलेक्ट्रॉनिक पार्टी किसम देखने ऐन मगे ऑस्ट्रेन आलू तक मैं गोडक अपसेट गई इवे पड़ी लम मगे आलू कि दूट मास्क दू है लंग्स वाले प्रश्न कहीं मम विष्करण इन उड़ेन दैवी मे पुलवांगे मेक इवेकर अपिकरप वेरदी वोलटे लोके हिल कर अरवे गत उ पुच पुलट समाला उड़ी इन कटे ना ब्लस आर परण अभी इरगे पाटी दल प्रार्थना හොඳ හිටලින් හොඳ දේවල් ප්‍රාර්ථනා කරාම හොඳ දේම සිද්ධ වෙනවා කියලා අපි විශ්වාස කරනවා නේද චන්දනයේ yes කියලාද වාගේ ප්‍රාර්ථනය මගේ ප්‍රාර්ථනය ඉක්මනටම මේ කොවිඩ් වලට හැසිරෙන විදිහ අපිට හුරු වේවා ආ වෙන ගන්න දෙයක් නැති අපිට හුරු වේවා මේ කොවිඩ් එක කොහොමද අපි ජීවත් වෙන්නේ කියන සිරිත් ත්‍රිත් ටික දැන් පොඩි දේවල් ටිකක් තියෙන්නේ ඒ ටික අපිට ඇප්ලයි වුණා නම් මේ අපි කොහොම අපිට කරන්න පුළුවන් like that අපි ගම මියුසික් ෂෝ එකක් කියලා පුටු 500ක් හරි 1000ක් හරි දාලා මීටරේ තියලා වාඩිලා බලන වෙන දාගේ dance කරන්න බෑ ඔව් ඒකත් යනවා ඒකත් යනවා කොහොමද යනු මේ කිසිම දෙයක් සදාකාලික නැහැ ලෝකේ. කොවිඩුත් එහෙම තමයි. හැබැයි මේ කතන්දරෙත් එක්ක අපි ටිකක් කල් දුවන්න වෙනවමයි. ඉතින් ප්‍රාර්ථනය අපේ දෙයක් අනු වෙනස් විදිහට පටන් ගන්න කොහොමද කියලා හිතට ලැබේවා කියලා අලුත් සින්දු කරගෙන අල්ලගෙන ඉන්නවා. බලමු. බලමු මොනවද වෙන්නේ කියලා. ඔච්චර කල් අපි අල්ලගෙන ඉන්න පුළුවන් වේද කොවිඩ් නැති වේද නැත්නම් අපි නැති වේද දන්නේ නැහැ. නමුත් අතරින්නේ. අතරින්නේ අතරින්නේ. ඕන දෙයක මුණ දෙන්න ඕන ජය වේවා ජය වේවා. චන්දනායේ ජයශ්‍රී ටීම් එකටම ගොඩාක් ස්තුතියි. මොන ප්‍රශ්න තිබුණත් අද මේ අපි වෙනුවෙන් විතරක් නෙමෙයි බලන් ඉන්න උගලන්ට ආදරය කරන සහ මේ සිරස අතර මිසුදි මේ 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 ආටිස්ට්ලා කතා කරලා මේ දෙයක් කරලා ඒ වට ආටිස්ට්ලාගේ තියෙන වටිනාකම දැනගෙන ඒ දේවල් ඒ යුතුයකම් ඔක්කොම කරලා මේ වගේ දේවල් ඕගනයිස් කරලා බොහොම ස්තුතියි හොඳ වැඩසටහනක් අර කි වගේ අපිව බලන්න වෙන්නේ මෙහෙම තමයි ඔව් ඒකනේ යම් චින්තක එතකොට අංජන ස්තුති ක්‍රම රකු එකට ස්තුතියි අපි ඔක්කොම වෙනුවෙන් මම ස්තුති කරා හරි බෑන්ඩ් එකටත් ගොඩක් බෑන්ඩ් එකට ගොඩක් ඊසස් බෑන්ඩ් එක අපි බොහොම ආදරෙන් මතක් කරනවා ලස්සනට අපි මියුසික් දුන්නා ඉතින්
හැමෝටම අපි ප්‍රාර්ථනා කරන්නේ නිදුක් නිරෝගීව සතුටින් ගින ලැබෙන්න කියලා. මේ ආදරේ හැමදාම ප්‍රේක්ෂක ඔබත් එක්ක බෙදා ගන්න අපි සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් ජය වේවා පරිස්සමකින් අපි හැමෝම ගීතකින්. රෝහා යෙහේ නක මේ නදී තීරේ දිනිත හමු වෙලා දිතුණු ඒ සිනා දැසේ කඳුළු බොඳ වෙලා නක මේ නදී තීරේ දිනිත හමු වෙලා දිතුණු ඒ සිනා දැසේ කඳුළු බොඳ වෙලා මාවතේ පාකල පැතුම් විඳෙලා සිතක වේදනාදී තව සිතක් නිනහිරා සිහින මාවතේ පාකල පැතුම් විඳෙලා සිතක වේදනාදී තව සිතක් නිනහිරා දිනක මේ නදී තීරේ දිනත හමු වෙලා විපුලුවේ සිනා දැසේ කඳුළු බොඳ වෙලා දිනක මේ නදී තීරේ දිනත හමු වෙලා විපුලුවේ සිනා දැසේ කඳුළු බොඳ වෙලා Happy Pina Pina in the Atherly. And a lift kiss, a cat mother.